जगत मानव युद्ध अपराध के उपोदना किसी वक्त नति बाब जातिणी करे पुहनु व्यापति सहकार वरुण हद्दास पांसियाक बंदवा के निमित्त कैबिनेट अनुमति है। सिसुन पनास एकाक समग पहरगत इताली बासवते के टगिनी। देदहस पहलव श्रीलंका पिलिबंद वार्तावे हो किसिंदु निललियविल्लक युद्धापराध गैन उप्पुवु शोधना नेति बव विदेश अमात्य तिलक मारपन महता जिनीवा हे जगत मानव हिमिकम काउंसिल हमुए अवधारणे कला देमुहुन अधिकरणे आवश्यकतावक नेति बवाई अमात्यवरया मेहदी तवदुरटा दैडिव अवधारणे कले। मैडम हाई कमिश्नर, एट द आउटसेट वी थैंक यू फॉर द एक्नॉलेजमेंट थ्रू आउट योर रिपोर्ट ऑफ द ओपन कंस्ट्रक्टिव and cooperative approach adopted by the government towards all stakeholders. මානව හිමිකම් කවුන්සිලයේ මහකුමසාරිස්වරියගේ වාර්තාවේ ඇති කරුණු වලට පිළිතුරු දෙමිනුයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ජිනීවාහිදී මෙම කරුණු අවධාරණය කළේ. මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාව තුල පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති බවද අමාත්‍යවරයා කියා සිටියා. කලියුත්තේ ශ්‍රී ලංකාව දිරිමත් කිරීම මිස ඊට එරෙහි යෝජනා ඉදිරිපත් කිරීම නොවන බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නා. 2018 අගභාගයේ මෙරට දේශපාලන සිදුවීම් වලදී දේශීය යාන්ත්‍රණවල සවිමත් බව පෙන්වූ බවද විදේශ අමාත්‍යවරයා කියා සිටියා. අපගේ අධිකරණ නිලධාරී තන්ත්‍ර හා ආරක්ෂක ආයතනවල ස්වාධීනත්වයේ ප්‍රදර්ශනය කොට තිබෙනවා. සත්‍ය සෙවීමේ කාර්යගත් විට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය නීතියෙන් ස්ථාපනය කොට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනවා. ඊට අවශ්‍ය සම්පත් වෙන් කොට තිබෙනවා. සත්‍ය හා සංහිඳියා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා වූ නීති කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය මගින් දැනටමත් සලකා බැලමින් පවතිනවා. යුක්තිය සම්බන්ධයෙන් ගත් කල ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඇති නඩු සමාලෝචනය හා කඩිනම් කිරීම සිදු කර තිබෙනවා. හානිපූර්ණ කාර්යාලයක් පිහිටුවා ඒ සඳහා කොමසාරිස්වරුන් 3 දෙනෙකු ව්‍යවස්ථාදායක සභාව මගින් නිර්දේශ කර අවසන්. අතුරුදන් වූ තැනැත්තන්ගේ පෞල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් රජය රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගැටුම් යලි ඇති නොවීමට වග බලා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ආරක්ෂක හමුදා රදවාගෙන සිටි ඉඩම් වලින් මුදා හැර ඇත්තේ 75%ක් බවට මහකුමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් කරුණු නිවැරදි නොවන බවකී මාර්පණ මහතා එම ප්‍රමාණය 88.87%ක් බවද පෞද්ගලික ඉඩම් වලින් 92.16%ක් මුදා හැර ඇති බවද සඳහන් කළා. මහකුමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් තවත් කරුණක් වන්නේ සමූහ මිනිවලවල් අනාගතයේදී තවදුරටත් හමු විය හැකි බවයි. ඊට විරෝධය පළ කළ අමාත්‍යවරයා මන්නාරම සමූහ මිනිවල යුරෝපීය යටත් විජිත පාලනයට නතු වූ ක්‍රිස්තු වර්ෂ 1499ත් 1719ත් අතර කාලයට අයත් බව ඇමරිකාවෙන් ලබාගත් පරීක්ෂණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන බව අවධාරණය කළා. ගැටුම් අතරතුර ශ්‍රී ලංකා හමුදා ක්‍රියා කළේ බොහෝ රටවල් ත්‍රස්ත සංවිධානවලට එරෙහිව ක්‍රියා කළ ආකාරයට මිස කිසියම් ජනකොටසකට එරෙහිව නොවන බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ. යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම තනි පුද්ගලයන්ට එරෙහිව නැගෙන ඔප්පු වූ චෝදනා ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාවේ හෝ වෙනත් කිසිදු ලියවිල්ලක සඳහන් නොවන බව තරය කිව යුතුයි. මෙවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල හෝ පොලිසිය දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ නිලධාරියෙකුට හිමි අයිතිවාසිකම් ලබා නොදීම අසාධාරණයක් බවද තිලක් මාරපන මහතා අවධාරණය කළා. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සසිවාරයට ශ්‍රී ලංකාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතාද එක්ව සිටියා. On behalf of the government, I reiterate that Sri Lanka based on the above parameters will continue to work with the office of the High Commissioner for Human Rights and other partners. කලුතර දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනය හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකාර් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ජිනීවා මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා.
ලෝඩ් නෙස්මි කියන පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම බ්‍රිතාන්‍ය මන්ත්‍රීතුමා කියලා තියෙනවා සංඛ්‍යා ලේඛන බ්‍රිතාන්‍ය ඉදිරිපත් කරපුවා කලින් යෝජනාවේ ඔක්කොම අසත්‍යයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ පැහැදිලිව කියනවා නම් ශ්‍රී ලංකාව මේ ආකාරයේ හානියක් කරලා නැහැ ප්‍රස්තවාදයේ පරාජය කිරීමට එහෙනම් ශ්‍රී ලංකාව ඇයි මේකේ වැරද කරවන්නේ මේ යෝජනාවට ආසියාවේ කිසිම රටක් අප්‍රිකාවේ කිසිම රටක් අත්සන්තවල නැහැ මේකෙම පෙන්වුම් කරන්නේ ශ්‍රී ලංකාවේ මේ තත්ත්වයේ අයට ඉතා හොඳට තේරෙනවා මේ බටහිර රටවල් කීපයක් තමයි අපිට කරදර කරන්න උත්සාහ කරන්නේ මෙරට පවතින ප්‍රභූ වන්දනාව සහිත ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා පවසනවා. එම පෙරමුණේ රත්නපුර ආසන බලමණ්ඩලයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් එම මහතා මේ බව කියා සිටියා. හොරකම් කරලා නඩු තියන කට්ටියෙන් තමයි අහන්නේ ඡන්දය දෙනවා කියලා. ඒ ජනාධිපතිවරුන්ට ආයි හොරෙක් කියන්නේ මේ හදන්නේ. සිස්ටම් මාරු කරනව නෙවෙයි. රාජපක්ෂ මාරු කරනවද? මහින්ද රාජපක්ෂ වෙනුවට හදනවා. ගෝඨාභය රාජපක්ෂරි, චමල් රාජපක්ෂරි, බැසිල් රාජපක්ෂරි මොකක් හරි රාජපක්ෂ කෙනෙක්. දේශපාලන කේදවාචකේ අපේ සමාජයේ හිතන් ඉන්නවා ප්‍රභූන්ත තමයි රට හදන්න පුළුවන් කියලා. ඔය ප්‍රභූ දේශපාලනේ ඉන්න කණ්ඩායම මැණික් සම්පත හොල්ල ගන්න මේගොල්ලෝ. වන සම්පත විනාශ කරන මේගොල්ලෝ. රට විනාශ කරන මේගොල්ලෝ. දැන් මෙන්න මේ ප්‍රභූන්ත වන්දනාමාන කිරීමේ සම්ප්‍රදාය ගලවන්න ඕන අපි. ජාතික සංවර්ධන ක්‍රියාවලියේ කොටස් කරුවන් ලෙස පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් අදහස් 500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සංවර්ධන ව්‍යාපෘති ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම හා ඒවා අධීක්ෂණය සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් යුතුවයි මෙම ව්‍යාපෘති සහකාරවරුන් බඳවා ගැනීමට තීරණය කර තිබෙන්නේ. ඒ සඳහා අධින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීමට යෝජනා වී තිබෙනවා. ඔවුන් වසරක කාල සීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට නියමිතයි. රුපියල් 15,000ක මාසික දීමනාවක්ද ලබා දීමටයි කටයුතු කෙරෙන්නේ. මේ අතර ශිල්ප සේනා ප්‍රදර්ශනයේද විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවත්වන ප්‍රදර්ශන සහ වැඩසටහන් වලට සමගාමීව පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. පරිශුන වාණිජකරණය සඳහා අවස්ථා උදා කර දීමේ අරමුණ ඇතිවයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. එය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අඩුවියදම් තාක්ෂණ හා උසස් තත්ත්වයේ තාක්ෂණික ක්‍රියාවලිය දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකීන්ට හඳුන්වා දීමට මෙමගින් කටයුතු කරනවා. අයවැය තුන්වනවර කියවීමේ විවාදයේ හත්වන දිනය අදයි. පාර්ලිමේන්තුවේ සිට තොරතුරු ගෙනෙන්නේ ධනුෂ්ක බණ්ඩාර. අයිබෝන් පාර්ලිමේන්තුව අදත් පෙරවරු 9:30ට කථානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ආරම්භයේදීම මල්ලතු මහා විහාර පාර්ශවයේ මගින් කථානායක කරු ජයසූරි මහතා වෙත ශාසන කීර්තිශ්‍රී දේශාභිමානීය සම්මානින් පුදුණු ලැබීම පිළිබඳ පක්ෂ විපක්ෂ සියලුම මැතිවරුන් කථානායකවරයාට සුභාශිංසන පළ කළා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සෞබල ගැනීම අමාත්‍යංශය, පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නවන අමාත්‍යංශන අමාත්‍යංශවල වෛශීර්ෂ විවාදයට ගැරෙනවා. විවාදය ආරම්භ කරමින් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේ සමෘද්ධි සහනාධාරයේ කෙරෙහි අජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි. ඉන් අනතුරුව විවාදයට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා ජයමාන මහත්මිය ප්‍රකාශ කළේ වැඩිහිටි පුද්ගලයන් සඳහා අන්තර් රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඉන් අනතුරුව විවාදයට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීත්වය ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විවේචනයට ලක් කිරීම නොවිය යුතු බවත් සාර්ථක ව්‍යාප්තීන් වලට සහාය දිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. අමාත්‍ය දයාගමගේ මහතා ප්‍රකාශ කළේ ගම්මි කුරුඳු ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මේවන විට ක්‍රියාත්මකයි. එමගින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවෙන්නේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කර දිරියෙන් නැගී සිටින්නන් ලෙස සමාජයට දායාද කිරීම සඳහායි. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. මේ අර්ථයේ කරුවල ගස්වැව තම්පූව අභයභූමිය ආසන්නේ පුත්තලම අනුරාධපුරයේ ප්‍රධාන මාර්ගයේ දෙපස පැලසිටවීම හා නාමපුවරු සවිකිරීම අද සිදු කෙරුණා. ජනාධිපති සහකාර ලේකම් අංජන ඕවිටිකල මහතාතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමද සිදු කෙරුණා. ගෘහස්ථ ජල පිරණ ලබා දීම හා වකුගඩු රෝග වැළැක්වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා. දංකොටුව, මැටිකොටුව, නෙළුම් උයන සහ නවගත්තේගම හා ආනමඩුව විදුහල්වල ජල පිරිපාද මධ්‍යස්ථාන දැනටමත් ආරම්භ කර තිබෙනවා. බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන අයිතිවාසිකම් හා වරප්‍රසාද සියල්ලම දේශීය වෛද්‍යවරුන්ටද ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා.
අනුරාධපුර ආයුර්වේද රෝහලේ ඉදිකළ නව වාට්ටු සංකීර්ණයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රුපියල් මිලියන 32ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. රුපියල් මිලියන 10ක වියදමින් රෝහලේ වාට්ටු දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කෙරුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද මේ රටේ අපි බටහිර වෛද්‍ය විද්‍යාව වගේම මේ දේශීය වෛද්‍ය විද්‍යාවත් එහා සමාන තැනක් දීලා අපි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද රජයේ වෛද්‍යවරුන්ට හිමි සියලු අයිතිවාසිකම් මේ වෙනකොට මම රජයේ වැඩ කරන දේශීය වෛද්‍යවරුන්ට ලබා දෙනවා. ඒ පරිදි ඒ දීවනා අතුරු අනුකූල පාස්කම් ඒ සියල්ලම අපි ලබා දෙලා තියෙනවා. මෙතෙක් කල ආයුර්වේද වෛද්‍යවරු හිටියා කිසිම රජයක් වැඩි මොනක් 25 දෙනෙකුට වඩා රැකියාවක් ලබා දුන්නා. මම ඒක කැබිනට් පත්‍රිකාවකින් විදේ දේශීය වෛද්‍යවරුන් 900 ගානකට මම පත්වීම් ලබා දුන්නා. වෛද්‍ය ආයතන රෝහල් අපි පෞද්ගලික කාලේ විශාල දියුණුවකට ලක් කරා. නොරොච්චෝලේ ලකුචේ බලාගාරයේ නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය රවි කරුණානායක මහතා එහි සංචාරයකට එක් වුණා. නොරොච්චෝලේ ලක්විජේ බලාගාරයේ දෙවන අදියරේ ඇති වී තිබූ කාර්මික දෝෂය හේතුවෙන් ප්‍රදේශ රැසකට తాවකාලිකව විදුලිය විසන්ධි කිරීමටද සිදු වුණා. එම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට පසුව කටයුතු කෙරුණා. එෙහි නවතම තත්ත්වය සොයා බැලීම සඳහායි අමාත්‍ය රවි කරුණානායක මහතා එක් වුණේ. ඔබතුමාලා මෙතන ගෙනාවේ පෙන්වන්න අද මේක නැවත යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. සියලුම දෙනා අපට ඉතාමත් කෙටි කාලෙකින් මේ වුණ ප්‍රශ්නෙට නැවත යථා තත්ත්වයට පත් කර දීමට ස්තුති කරන් තමයි අද මෙතනට ආවේ. සාමාන්‍ය වෙන දෙයක් නෙවෙයි. නමුත් උනහම මුළු රටම ඇන හිටින තත්ත්වයකට තමයි උනේ. මේ අවස්ථාව ලේසි ගමනක් නෙමෙයි. මොකෝ උෂ්ණත්වය එක්ක අපේ තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඉල්ලුමට සැපයුමක් අවුරුදු 4-5කට අලුත් ජනනයක් ඉදලා නැහැ. මෙවැනි අවස්ථාවක් ඇති වෙන නොවන විදිහකට අපි වැඩ බලා ගන්නවා කියන එක මෙතන මතක් කරනවා. පැය 36න් තමා තිබ්බ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම අපි අගය කරන්න අවශ්‍ය. කරුණාකර මේ අනිසි බියක් ඇති කළ තියෙන එක මාධ්‍යෙන් වැරදි තුනට එවන්න නැතුව හරිය කෙවන්න තමයි මම මේක කාරණක ඉල්ලීමක් කරන්නේ. ත්‍රිපිටකාභි වන්දනා සතිය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථාන කිහිපයකදී සරෝඥ ධාතුන් වහන්සේ සදහැවතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර තිබෙනවා. එම සරෝඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට අති විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙන් ඓතිහාසික මැදලිගිරිය වටදාගේ පුණ්‍යභූමියේදී ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ ඊයේ දිනේදී වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහාවිහාරයේ සිට වැඩම කළ ධාතුන් වහන්සේ මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. අද පසුරුව වන තෙක් ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සදැවතුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ඇහැලිගොඩ තලාව ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ තීත සර්වජ්‍ය ධාතු ප්‍රදර්ශනය කෙරෙනවා. එහි ප්‍රදර්ශනය කෙරෙන්නේ කොළඹ මාලිකා කන්ද මහබෝධි අග්‍රශාවක විහාරස්ථානයේ සිට වැඩම කර වූ ධාතුන් වහන්සේයි. හම්බන්තොට මණික් රජමහා විහාරස්ථානයේ තීත ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙන් සර්වජ්‍ය ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙනවා. බංගලාදේශයේ චිතගොන් විහාරස්ථානයේ සිට මෙරටට වැඩම කර වූ කේශ ධාතුන් වහන්සේ අම්පාර මහාවාපී විහාරස්ථානයේ දීප දර්ශනය කිරීමපා. එසේම එකම දිනයක දිවිනේ විවිධ ස්ථානවලදී සර්වජ්‍ය ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට බැතිමතුන්ට හැකිවීම දුර්ලභ අවස්ථාවක්. මේ අතර ත්‍රිපිටකාභි වන්දනා සතිය වෙනුවෙන් පිඩුසුගා වැඩිමේ පින්කමක් ස්වාමින් වහන්සේ 69කගේ සහභාගීත්වයෙන් කාටගස්තිගලියේදී පැවැත්ුණා. පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව එක්පයි එය සංවිධානය කළේ. ගල්ල අඟුලුගා බැඳිපිට කනිටු විද්‍යාලයේ අභිනවින් ඉදිකළ බුද්ධ මන්දිරය සඳහා බුද්ධ ප්‍රතිමාව වැඩම කරවීම ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව සිදු කෙරුණා. විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නෙල්සන් වීරසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ප්‍රතිමාව පිරිනැමුණා. ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේ සිට දර්ශනීය පෙරහැරකිනුයි බුද්ධ ප්‍රතිමාව වැඩම කරනු ලැබුවේ. දැන් පුවත් කිහිපයක් කෙටි. වඳවියාමේ තර්ජනයට ලක්ව ඇති ශාකහ ඖෂධ පැලෑටි සංරක්ෂණය කිරීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් මහවැව ගල්ලමුණ ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනාධිපති කාර්යසාධක බලකායේ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. නිල්ල දිලෙන මහවැව 2019 යන තේමාවෙන් යුතුව මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙය සංවිධාන කර තිබුණා. විවිධ වර්ගයේ ශාකහ ඖෂධ පැලෑටි රෝපණය කිරීමට කටයුතු කෙරුණා.
දායකාභිමානී උත්තම උපහාර පූජෝත්සවය නාරාහිම්පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහිම්පිට දාඹරි මාවතේ දායක පවුල් 62ක් ඇගීම වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණා. විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමන රතන ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් අනුවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. කාන්තා නායකත්වයේ හා කාන්තාව සවිබල ගැන්වීම පිළිබඳ වැඩසටහනක් කැකිරාවේදී පැවැත්වුණා. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මේ සංවිධානය කර තිබුණා. රූපලාවන්‍ය වැඩමුළුවක් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා සහ පෞලී ඥාතීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. සමාජයේ කාගේ හෝ පිළිසරණක් අපේක්ෂා කරන බොහෝ දෙනෙකු තවමත් අපාතර ජීවත් වනවා. පිළිසරණක් විය යුතුම පවුලක් පිළිබඳ අපට වාර්තා වුණේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන්. කුණ්ඩසාලේ කෙංගල්ල ප්‍රදේශයේ ගල්තලාවක් මත යාන්තමින් ඉදිකරගත් තකරන් මඩුවක දිවි කෙවෙන මෙම පවුල ආර්ථික දුෂ්කරතාවලින් දැඩිසේ පීඩාවට පත්ව සිටිනවා. දරු දෙදෙනෙකු සිටින මෙම පවුලේ මව මේ වන විට නියුන් දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගතවයි සිටින්නේ. හරිහමන් ආදායමක් නොමැති මෙම පියා පවුලේ සමාජිකින් ජීවත් කරවන්නේ එදිනදා උපයා ගන්නා සුළු මුදලකින්. එහිදී ඔහු තම වයෝවෘද්ධ දෙමව්පියන් වෙනුවෙන් යුතුකම්ද නොපිරිහෙලා ඉටු කිරීමට උත්සාහ දරනවා. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. අපේ නෝනට තව බබාලා දෙන්නෙක් කම්පිටින්න කියලා දොස්තර මහතුරු කියනවා. ළමයි දෙන්න හම්බෙල ගෙනත් තියාගන්න විදියක් නැහැ. ළමයි ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ මට. හෙට දින ලොව ජය ගන්නට පෙරම් පුරන මල් කැකුළු වැනි මෙම පවුලේ කුඩා පැටවුන්ට අකුරු කරන්නට උපකාරී වන්නේද ඔවුන් වෙසෙන ගල්තලාවයි. මෙම පවුලට හිසට සෙවණක් ලබා දෙන්නට පරිත්‍යාගශීලී ඔබට ඉඩකඩ ඇති බව අපි මතක් කර දෙන්නේ සදහැබර සිතකින්. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පැන් පැපුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk